රඟපාන්නත් බෑ සිහියත් නෑ. තමුසේ මාවත් කාලා නාට්‍යයත් කාලා ප්‍රොඩියුසර්ගේ සල්ලිත් කෑවා. දැන් තමුසේට චාන්ස් කීයක් දුන්නද බලනවා. ඒ එකක්වත් තමුසේට කරගන්න බැරි වුණානේ. ඉතින් සර් මං මේ එපා කියන එක හරියට කිව්වනේ සර්. මේ පොඩ්ඩක් තැන මාරුණා ඒකනේ. තැන වෙනස් වුණා. ඔහොම තැන් වෙනස් වෙන්න ගියොත් මම මේ දෙවෙනි වතාවටත් කනේ බවලත් විතර මං කුණු හරප කියන්න කැමති නෑ. අනේ සර් මේ එහෙමනම් කතා කරන්න එපා ඈ. මේ කොල්ල මගේ කිරිකෝඩු කොල්ලා. අනේ කියන දේ හිමීට කියලා දෙන්න. අනිත් එක සර්ලා මේ කොල්ලව දන්නේත් නැතුව නාට්‍යයකට අරගත්තා නම් සර්ලා ඕනේ මේ කොල්ලගේ අනාගතේ බාර ගන්න. කියන්නකෝ මගේ කොල්ල කොහොමද දැන් ගමට යන්නේ කියලා සර්. මේ කියන දේවල් සර් හිමීට පුළුවන් තරම් මේ දරුවට තේරෙන විදිහට කියලා දෙන්න සර්. මගේ පොඩි එකා. හරි මිස්. එහෙනම් මෙහෙම කරමු. දැන් තමුසෙට මං කියන දේවල් කරන්න බෑනේ. ඒකින්ද තමුසෙට පුළුවන් දෙයක් තියෙනවා නම් කියන මම ඒක කරලා දෙන්නම්. මට ඩ්‍රයිවිං කරන්න පුළුවන් සර්. ඩ්‍රයිවිං පුළුවන්. ඩ්‍රයිවිං? ඉතින් ඔයි මෙහෙ කොහෙද ඩ්‍රයිවිං ජොබ්? මම දන්නවා දැන් ඔය අනම්මනම් කියලා කොහොම හරි සර්ලා මාව මේ හලන්නනේ හදන්නේ. මම දන්නවනේ ඔයගේ හැටි. මේ අම්මේ මම දන්නවා ඔයගේ හැටි. තමුසෙට දැන් චාන්ස් කීයක් දුන්නද? එකක් අතමතර කරගන්න බැරි වුණානේ ඔයි. උපයයි. Lifebuoy shampoo ලේති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය. Novalux. Excuse me, babe. Hello. මිනිහා වාතයක් වෙගෙන එන්නේ නේ. වාතයක් නෙමෙයි තටිකින් මම ඔකට ගහලා පන්නනවා. ඔය මේ අපේ සුරාගේ පයිත්තියන් වැඩනේ. ඌ ඉන්න තමා මම මෙච්චර තිවසන්නේ. ඔය කෝල් ඉතින් ඔච්චර මොකද? මේ මම ඔකට වැඩක් කරන්නම්. මොකද්ද? හිමයි. දැන් මට ඩ්‍රයිවර් කෙනෙකුත් ඕන. හරිද? මීහල ඩ්‍රයිවිං පුළුවන් කිව්වනේ නේ. ඩ්‍රයිවිං ජොබ් එකක් නෙමෙයි ඉල්ලන්නේ. ගොඩක් අතන බලන්න. සෙට් කරලා දෙන්න. ඉතින් ඔයාට කතා කරලා කරගන්න පුළුවන් නේ. එහෙමනේ දැන් ඔක මං කෙලිම ගිහලා කතා කරාම මෙයා ලොකු ගාණක් කියයි. ඉතින් එහෙම නැතුව මං ඔයාට කියන්නේ නිකම් මේ ඩ්‍රාමික ඇතුලේ මගේ ඩ්‍රයිවර් වගේ එකක් පොඩි කැලලක් දීලා ඔක මට අඩුවට සෙට් කරලා දෙන්න. හරි බලමු. හරි. අපි එනම් මෙහෙම කරමු. දැන් අර සෞන්දර්ය නෝනත් මට පැත්තකට කතා කරලා කිව්වේ ඒ ගැන තමයි. අපි මේ විදිහේ වැඩක් කරමු. දැන් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළියේ ඉන්නේ, ඒ කියන්නේ අර මන්දාකිණිගේ චරිතයේ තියෙන්නේ. ඒ චරිතේ ඩ්‍රයිවර් විදියට තමුසෙව බඳවන්න. අපි ඒක අද ෂූට් කරමු. එතකොට හැමදාම එහා රඟපාන හැම සීන් එකකම තමුසෙට ඉන්න පුළුවන්. දැන් එතකොට මම චන්දරේ නෙමේද? නෑ නෑ නෑ, තාම චන්දරේ පෙන්නලා නෑනේ. ඒවට මිනිස්සු හිතාගෙන ඉන්නේ තමුසේ චන්දරේ කියලා. අපි ඒ සැකය එහෙම්ම යන්න අරිමු. සමහරට මන්දාකිණිගේ ඩ්‍රයිවර් විදියට එන්නේ චන්දරේම වෙන්න පුළුවන්. මොකද චන්දරේ කතා කරන්නේ නෑනේ. ඇබ් මේ. ඇයි දැන් කතා කරන්නේ නැත්තේ? දිබස් ඕනෙම නෑනේ ওই රඟපාන්න. දැන් බලන ඔය ජෝ මහත්තයා මහේන්ද්‍ර පෙරේර වගේ උදවිය ඔය රඟපාලා තියෙන ගුළු චරිතේ වට සම්මානත් හම්බෙලා තියෙනවානේ. දැන් තමුසේ එකපාරට සීන් එකට ඇවිල්ලා මම දුකෙන් ඉන්න කිව්වොත් තමුසේ ඉතින් රඟපාන්න දෙයක් නැහනේ. ඈ ඒකින්ද මේ රංගනේ මූණෙන් පෙන්වන්න ඕනේ. හරි
මං තමතේ හදලා ගන්න. හරි? කැමතිද? කැමති කැමති. අපෝයි කැමති. මුත්තා කැමති සර්. කැමති. මේ අපිට තවත් ඊයේද මම මේ මගුල? මේ මොකට සෙට් නැද්ද? සෙට් සෙට්. ඒ බංගලෙ. මම හවසට වැඩනේ. බදර කට් එකක් දා. ඉස්සුද? බද ඒකට කට් එක දානවා කියලා කියන්නේ අර බිය බුදුන් වගේ අදහන ශිල්පෙට කරන ගෞරවයක් නේ. ඒක මම කරන්න ඕනේ. ඒක මගේ රස්සාව. අනික ඒක මම ආසයිකනේ. අයියා මේමයි අයියට ඕන නම් අපි ඇසිස්ටන්ට් අයියෙන් ආලා බලමුකෝ. අනේ ඉතින් ආපංකෝ. ආ ඒක ඉතින් ඔබටනේ බයන්න ඕනේ. නෑ මං මුන්නේ මුකුත් අහන්න බෑනේ අර මිනිස්සු ඔක්කොම ඉස්සර බයිනවනේ බා රෙදි නැති වෙන්න. මුකක්වත් අහන්න බෑ කඩ කඩ බයිනවා. ඉතින් අපි ඇහුවත් එච්චර තමයිනේ. අපිත් ඇඟට පාඩම් පානවා. නෑ නෑ ඉතින් වට පුළුවන් නේ පානිය දාලා හන්ද. මෙයාට වෙයිද? බලහදිත් ඒ පානිය දාලා අහලා ඉතින් හොඳට ශිල්ප පෙන්වලා දිනවනේ අපිට. ඉතින් ඔන්න ඔකත් ගිහිල්ලා ආවා. අනික බද මෙහෙමයි. උඹට කොහොමත් අපිව නියෝජනය කරන්න වගකීමක් තියෙනවද? නේ? හරි හරි. මම අන්නම්. අයියේ. අයියේ. මොනවද බං ඊරෑණි ඉල්ලුවේ සීන් ටික? මේ WhatsApp දැම්මහම මේ අලුත් උන්ට ඕක එකපාරට බලා ගන්න බෑ. අනික සැරින් සැරේ මට print out ගන්න කට්ටිය වන්නත් බෑ එළියට. හරි? ඉක්මනට වහන්. ඔව්. ඇයි ඇයි ඇයි. අයියෝ. අපිට තව තියෙනවදයි? ඔන්න නෝකන ඉතින් බල මේ ආව දවසේම වෙන්න විජේලා වෙන්න හදනවානේ. නෑ නෑ brother. මේ මං හවසට පාර සින්දු කියනවා. අඩෝ sorry බං. මේ මන්ද නම් හිටියේ නෑ උඹලට ඔච්චර මාරුයි කියලා. නෑ 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 මේ මේ සින්දු කියනවා කියන්නේ පාර හිඟා කරනව නෙමෙයි. මම ස්ට්‍රීට් පර්ෆෝමර් කෙනෙක්. මම රෑට ස්ට්‍රීට් එකේ පර්ෆෝම් කරනවා. නිකන් පර්ෆෝමන්ස් එකක් වගේ තියෙන්නේ. ආ එහෙමද? මට නම් ඒතරම් අවබෝධයක් නැහැ. හරි. කමන්නේ උඹලා ඔක්කොම යන්න ඕනේ නැහනේ. නෑ නෑ මේ මං ගියා නම් ඇති. හරි උඹ ඵලයන්කො මම මුන් ටික දාලා ඊටු කට්ස් එක ගහගන්න. හරි කමන්නේ. මේ ආ උඹ යන ගමන් ප්‍රොඩක්ෂන් මැනේජර් හම්බෙලා ඵලයන් උඹේ පේමන්ට් එක කරන් ඵලයන්. ඔන්න මං උඹලා හැමෝටම එකාට 3000 ගානේ දාලා තියෙනවා. හරි? අප්පඩ සිරි. මේ සල්ලිද නෝද? අනේ තැන්කියු අයිය. තැන්කියු මේ මගේ එකත් මෙයාලටම දෙන්න පුළුවන්ද? හරි. මේ උඹලට ආපු වැඩ තියෙනවා මේකේ. එන්න ඕනේ. හරි එහෙනම් මං ගිහින් එන්න. එයාලා කතා කරමු. අයිය තැන්කියු. මං ගිහින් එන්න. හරි වැඩ. මේ ගාව සීන් එකට ලයිෆ් කොස්ටියුම් චේන්ජ් වෙන්නත් ඕනේ. මේ පොඩේ නා මේ බ්ලැක් කැමරාව ඉස්සරහට ගියාට පස්සේ නිකන් ඕවර් ඇක්ටින් දඟලන එපා. හරි. ලොක්කමට කෑ ගහනවා. හරිද? එතන ගියාට පස්සේ මේ ඇඟ රිලැක්ස් කරලා නෝමල් එකේ දාලා. හරිද? සාමාන්‍ය විදිහට දාලා. හරි. ගමු. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍යාස් බේබි. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්. රඟපාණ්ඩාසාවක් ඇවිල්ලා ඉතින් මේ රඟපාණ්ඩාසාවක් ඇවිල්ලා දෙන්න අද නැට එළම මේ පුටු ඔක්කොම මේක පැත්තකට දාලා
අපේ උන්ටි ඔක්කොට වෙයිලි ඉඳගන්න කියලා චූටි මල්ලයි මායිත් අපි දෙන්න පුරුදු දෙකින් ඉඳගෙන මේ ඉස්සරහා මැනිකට රගපාන්න කියන්නේ අර ඇහැල ගඟෙන් මස් පිපිලා කියලා රටන්න කියන්නේ කොන්සර්ට් එක කාලේ යන්නේ නැටුවේ අර පොඩි කාලේ ඇහැල ගඟෙන් මස් පිපිලා ඒක කරන්න කියන්නේ එහෙම එකක් නෙමෙයි ලොක් අයියා එහෙම එකක් නෙමෙයි එහෙම එකක් නෙමෙයි කියලා මම දන්නවා එහෙම එකකට ඇරෙන්න යාට ඒව අවස්ථාවක් නැහැ ආයි chance එකක් දෙන්නේ නැහැ තේරුණා මම මේ බයිස්කෝප් රටන්න කෙල්ල හදලා නැහනේ බයිස්කෝප් රටන්න කෙල්ල හදලා නැහැ උඹට කොහමද එහෙම අදහසක් පහළ වුනේ? උඹට මොනවද හිතුනේ? ඒ උඹට කොහොමද බං එහෙම අදහසක් පහළ වුනේ? ඒ උඹට මොනවද බං හිතුනේ? උඹට කොහොමද බං එහෙම අදහසක් පහළ වුනේ? උඹට මොනවද හිතුනේ? උඹට කොහොමද එහෙම අදහසක් පහළ වුනේ? උඹට මොනවද හිතුනේ? මචං මේ අරුන් මට බනින්න මම මොකද කරපු වැරද්ද බා බනින්න දකෝ බැල නවත්තපේක හොඳයි හිතහන් ඒ කාමරය ඇතුලේ ඇත්ත බෝම්බයක් තිබිලා පිපුණා කියලා උඹට මොකද්ද වෙන්නේ උඹ හිරේ හිරේ ඉතින් බං මට කිව්වේ එපා කියලා කියන්නේ බහරි තැනටම හැබැයි එපා කියලා කිව්වනේ එපා එපා කියලා කිව්වනේ හරි තැනට මේ ඉතින් තැන මොකක් වුණාද මොකද බං දැන් ඒක වෙන වෙනමනේ ෂූට් කරන්නේ මේ එහෙමනේ ගන්නවා කිව්වේ දැන් ඉතින් ඕන තැනකට දාගන්න පුළුවන් නේ බං මුන් මේ නිකන් අපි අලුත් ඉඳ මඩවනවා නේ යයි 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 තමයි ඒක තමයි උනේ නේ ඔව් ඒක තමයි උනේ ඵලයන් බං යන්න මචං මේ මං උඹෙන් අහන්නවා ඉතින් මේ මම දැන් කොහමද තිස්සරහට කොළඹ නවතින්න එනවනේ නවතින්න තැනක් දන්නේ නැද්ද මේ මචං කීයක් කර දෙන්න උනත් පුළුවන් අවුලක් නැහැ ඉන්න තැනක් නේද ඒත් උඹට අපේකේ ඉන්නත් පුළුවන් හැබැයි ඉතින් ගානක් බෙදා ගන්න වෙනවා අපේකේ කිව්වේ අපේ බෝඩිම බං අපි කාමරයකට 10ක් දෙනවා දැන් ඉතින් හතර දෙනෙක් ඉන්නවනේ අපි හතර දෙනා නේ ඉන්නේ එතකොට 10000 හතරට බෙදපුවාම එක එකට 2500 ගන්න තමයි කියවන්නේ. ඔබ ආවොත් ඉතින් 10000 පහකට බෙදා ගන්න පුළුවන්. අඩේ එහෙනම් මේ මට මේ මට උඹේ ෆෝන් නම්බර් එක දෙනවද? මට තනත් කියපන්. තායිතා මම පොඩ්ඩක් උත්ෙන් කතා කරන්න ඕනේ. අය උන්ගෙන් මොනව අහන්නද බා? දැන් මං ආවා කියන්නේ ඉතින් ගානක් බෙදෙනවනේ සල්ලි දෙනවනේ. අනිත් එක ඉතින් මං ආවා කියන්නේ උඹලට කරදරයක් නෙමෙයිනේ බා. නේ? හරි මේ මට මේක බලන්න දීපන් පොඩ්ඩක්. මදම් මේ උඹට මොනාර උදව්වක් ඕන නම් අපේ අම්මට කියලා උදව්වක් ගන්න පුළුවන් ඈ අම්මා උඹලේ අම්මද අම්මෝ එපා බං උඹ අම්මෙන් අහගෙන කරගෙන ඵලය මම මෙහෙම කරන්න හොල ආ මදම් මේ මේ මම යනකොට උඹේ නම්බර එක ඉල්ල ගන්න කැඩේ ෂුවර් නේ අහලා කියන්නම් තැන්කියු ඈ අදත් තාම එදා කිව්වේ බොරුවක් නෙවෙයි කියලා පෙන්න මොකද්ද මට සින්දු අවසල මාව අවුස්සලා ඒකයි මම මේ අදත් ආවේ එහෙනම් ඉතින් මැඩම්ට ආය පාරක් එන්න හිතන විදිහේ පර්ෆෝමන්ස් එකක් කරන්න මේ ඩෙෆිනිට්ලි හයි බෝන් මිත්‍රවරුනි ඔන්න අදත් මම ආවා ඔයගලන්ට මගේ පර්ෆෝමන්ස් එක ඉදිරිපත් කරන්න මාව පෙනෙන මානේ ඉන්න මාව ඇහෙන මානේ ඉන්න මිත්‍රවරුනි ඔන්න අදත් මම මගේ පර්ෆෝමන්ස් එක කරන්න සූදානම් ඔයාලා කැමති නම් මගේ පැෂන් එක රස විඳින්න මම රුපියල් 300ක මුදලක් අය කරනවා ඔයාලට පුළුවන් මගේ පැෂන් එක විඳ ගන්න බොහොම ස්තුතියි
සගපාන දුවඉන්නේ ඒ දරුව කියලා තියෙනවා අභිෂේක අයියාගේ අම්ම බලන්න හරි ආසයි කියලා. ඉතින් ගිහිල්ලා එන්න ගියා. අයියෝ පම්පෝරි ගානවා වගේ හැමතැනම ඔක් කියවන්න එපා. දැන් ඔවා මුන්ද කියලා වැඩක් නැහැනේ. හරි යමන් බා. මේ යන්න කලින් කියහන්කෝ දැන් කතාවේ මොකද වෙන්නේ කියලා ඊළඟට. ඊළඟට වෙන්නේ කියන්නේ ඉතින් මේ මට මන්දා කෙනෙක්ගේ ඩ්‍රයිවර් වගේ වෙස්සෝලාගෙන ඉන්න කැරක්ටර් එකක් තමයි තියෙන්නේ. හැබැයි වැඩි කතා බහ නැති නිකන් එන අමාරු චරිතයක් තියෙනවා. මට අප්පිරියයි. අයියා උඹ ඉඹපා. උඹට පුළුවන් නේ උඹ හොඳට ඉඹපා. මේ කියනවා වගේ අපි ඔක්කොම පාර අනාත වෙලා ඉන්නේ. ඉතින් ඒක අමතක වෙනත් එක්ක එන්න. අපි ඇවිල්ලා මේ සින්දු අහමු.